आयोवा කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල පාලනය යුවතට සීනිතේ අතර අද ජනතාව පොලිම්වල ගෑස් ඉල්ලා කාන්තාවන් උද්ඝෝෂණේ නැනෝ රාජා දෙවනතුගේ ඉන්දියා ගුවන් හමුදාවෙන් ශ්‍රී ලංකාවට शाक निरोधायनेट दैनलबी ऐति समाहर काबनिक पोहरवल सूत्र जीवीन तवत समाहर पोहरवल नह ओनेम काबनिक पोहरा कानायनेदी अदाल रटे शाक निरोधायने स्वस्थता सहतिके अनिवार्याई आचार्य तुषार विक्रमारच्चिकियाई पसुगे राज्य समय पोहर लेखम कार्यालय आक्रमिकता गेन विमर्शन नववनदा लिप्टन वटराउम वटकरन्न सूदानम वन वृत्तीय समिति ගුවන්තොටුපළට එන පිරිස දෙගුණ වෙලා PCR පරීක්ෂණ යන්ත්‍රයේ ධාරිතාවය මදි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සභාපති GH චන්ද්‍රසිරි කියයි වැලිගම පිපිරීම ගැන තවදුරටත් පරීක්ෂණ වගකීම් විරහිත වුණොත් ඉහළ යන කොවිඩ් රෝගීන් වළක්වන්න බැරි වෙයි යුද්ධ හමුදාපති කියයි හිස සහිත කාන්තා මලසිරු රක් ගමන් බෑගයක දහසේ හැවිරිදි ළමයා පැදූ සුඛෝපභෝගී මෝටර රථයේ මාර්ග රියානතුර कोविड मरण अडुकरण ब्रेसिले स्वागत अलुत औषधे गन वैद्य जीवंदर कियाई प्रथमेन देशीय पुआत तवदुरटत वगकीम विरहितव कटयुतु कलोत कोविड पैतिरीम अप किसिवे कुटत वलकपिय नहे कि बव युद्ध हमुदापति जनरल शवेंद्र सिल्वा महता पवसनवा कोविड मरण अवदानम अडुकरण औषधयक नवतम सायनिक परीक्षणयकिन तहवुरु कर गनीमट ब्रेसिले समत्व तिबेनवा එම ඖෂධය මානසික ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ. දැන් ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය. මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ඖෂධයක් මගින් කොවිඩ් මරණ අවදානම අඩුවන බවට සායනික පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික ප්‍රතිශක්තිකරණ සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ බ්‍රසීලයේ සිදු කළ සායනික පරීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි. එම ඖෂධ භාවිත කළ කොවිඩ් ආසාදිත පුද්ගලින් සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ අවශ්‍යතාවයද ඉතා අවම මට්ටමක පැවති බව එම පරීක්ෂණය මගින් අනාවරණය වී තිබෙනවා. එම අත්හදා බැලීම COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ඉතා හොඳ විකල්පයක් වුවද COVID වෛරසයට එරෙහි එන්නත පළදායි නොවන බවට යෝජනාවක් නොවන බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ. තවදුරටත් වගකීම් විරහිතව කටයුතු කළහොත් ඉදිරියේදී COVID රෝගීන් ඉහළ යාම කිසිවෙකුටත් වළක්වාගත නොහැකි බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. සැවම එක් වුවහොත් ශ්‍රී ලංකාවෙන් COVID තුරන් කළ හැකි බවද යුද්ධ හමුදාපතිවරයා පෙන්වා දෙනවා. සංචාරන සීමාවන් මේ වන විට ලීල්වීම සමග සාමාන්‍ය ජනතාවගෙන් සුළු පිරිසක් හැසිරෙන ක්‍රමවේදය අනුව ඉදිරි කාලයේදී රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමට ඇති ප්‍රවණතාවය බැහැර කිරීමට නොහැකි මේ පවතින තත්ත්වය යටතේ මේ වන විට මරණ 10ක් 25ක් පමණ කොවිඩ් ආශ්‍රිතව දිනකට සිදුවනු ලබනවා. එවගේම රෝගීන් සුවගැනීම් දිනකට 500ක් 600ක් අතර ප්‍රමාණයක් සෑම දිනකම රට තුල වාර්තා වෙනවා. සතියන්තවලදී සමහර ශ්‍රී ලාංකිකයන් ඉතාමත් සුළු කොටසක් විනෝදචාරිකා යමින් කටයුතු කිරීම හේතුවෙන් මේ තත්ත්වය යම් කිසි ආකාරයකින් වෙනස් වීමට ඇති හැකියාව අපිට බැහැර කිරීමට හැකියාවක් නැහැ. බුද්ධිමත් වූ ශ්‍රී ලාංකීය ජනතාව මේ පිළිබඳව අවබෝධය යුතුව කටයුතු කළහොත් අපිට කොවිඩ් පරාජය කිරීමට හැකියාවක් ලැබෙනවා. එසේවත් නොමැතිව කටයුතු කළොත් ඉදිරියේදී මෙම කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් සිදුවීම අපිට නවත්වන්න හැකියාවකුත් ලැබෙන්නේ නැහැ. මෙතෙක් එන්නතක් ලබා නොගත් යම් කිසි පුද්ගලයෙක් ඔබ දන්නා හඳුන පුද්ගලයෙක් සිටිනවා නම් ඔවුන්ට හැකි ඉක්මනින් එන්නතක් ලබා ගන්න ආලෙස දිරිමත් කරන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනු ලබනවා. කොවිඩ් වෛරසය ආසාදිනී වී සිදු වූ තවත් මරණ 15ක් අදපසු රුවේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13806ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළින් එක්සත් අරාබියේ මිර රාජ්‍ය ඇතුළු මැදපෙර දිග රටවල් සඳහා යන පුද්ගලයින්ට තවමත් රැපිඩ් PCR සඳහා විශාල කාලයක් වැය කරන්න සිදුව තිබෙනවා. එසේ මේ සඳහා අය කරන මුදලද අසාධාරණ බවයි ගුවන් මගීන් පවසන්නේ. දැනට සිදු කළ රැපිඩ් PCR පරීක්ෂණ සංඛ්‍යාව
හරසියෙ සිට 800 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවයි අපකල විමසුමකට පිළිතුරු දුන් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පැවසුවේ. එක්සත් අරාබි එමල් රාජ්‍ය ඇතුළු මැද පෙරදිගට කටුනායකින් ගමන් කරන සියලු දෙනා රැපිඩ් PCR සිදු කළ යුතුයි. ඒ සඳහා කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව පෞද්ගලික රෝහලක් සඳහා දැනට අවසර ලබා දී තිබෙනවා. නමුත් ගෙවුණු දින ගණනාව පුරාම බොහෝ මගින් දැඩි අපහසුතාවයකට පත් වුණා. ඒ ඉතා විශාල පිරිසකට රැපිඩ් PCR සඳහා පොලිමේ රැඳී සිටීමට සිදුවීමයි. මෙහි ඇත්තේ එක් රැපිඩ් PCR යන්ත්‍රයක් පමණයි. එහි ධාරිතාවය ගුවන් තොටුපළට පැමිණෙන මගින්ගෙන් කාලකටවත් ප්‍රමාණවත් නොවන බවට චෝදනා එල්ලවනවා. මෙම රැපිඩ් PCR සිදු කිරීම සඳහා අය කරන මුදලද ඉතා අසාධාරණ බවට මගින්ගෙන් චෝදනා එල්ලවනවා. මේට ඇති විසඳුම කුමක්ද? අප ගුවන් තොටුපළ හා ගුවන් සේවා සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. ලංකාවටම තියෙන මේ જાති මැෂින් 7යි. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ අක්කේ හොස්පිටල් එකේ තමයි රැපිඩ් PCR කරන්න පුළුවන් එකම මැෂින් 7 තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ වැඩිම ජනතාවක් රාත්‍රී කාලයේ 400ක් එයි කියලා. මොකද මේ හොස්පිටල් එකේ මේ තියෙන මැෂින් වලින් මැක්සිමම් කරන්න පුළුවන් ඒ පැය ගානේ තුත 400යි. නමුත් දැන් අපි දැන් මගින් සංඛ්‍යාව වැඩි කළා. ඉස්සෙල්ලා මගින් 75යි දුන්නේ. 75 දුන්නාම අපි දන්නවා 400යි කියලා. නමුත් දැන් වැඩිපුර තියෙන මගින් දැන් 800ක් පමණ එන්න පටන් ගන්නවා. ඒක මේ කාලේ හෝ කාලේ යනවා කට්ටිය මැච් එක බලන්න. මේ ඔක්කොම ඩුබයිල ඒගොල්ලෝ බහිනවා. මොකක් කට්ටිය. එතකොට කරන සංඛ්‍යාව වැඩි වීම හේතුවටගෙන හොස්පිටල් එකේ තියෙන මැෂින් වලට බැලුණාය ක්‍රියම කාලය තුල ඒ ඔක්කොම කරන්න පස්සයක් ඇති වුණා. ඒක හිඳ තමයි අර තදබයක් දින දෙක තුනක් ඇති වුණේ. අපි ඊයේ හොය බැලුවා අනිත් මොනාර හොස්පිටල් තියෙන මේක කරන්න පුළුවන්. දැන් අපි ඒක හොයාගෙන යනවා මොකද කොහොමද මේක කරන්නේ කියලා. ඒක තමයි කරන්නේ. මේ හොස්පිටල් වලට මේ මැෂින් එක කියුණොත් අපි බලනවා කොහොම හරි මේක කරලා මේක කරගන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල නියම කරමින් ප්‍රකාශ කර තිබූ ගැසට් නිවේදන කිහිපයක් යළි රිවර්ස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 17ක පාලන මිල නව ගැසට්ුවක් මගින් ඉවත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. රජය විසින් යළිත් වරක් ගැසට් රිවර්ස් කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක පමණ පාලන මිල ඉවත් කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. සීනි පරිප්පු කුකුල් මස් අර්ථාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මීට ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඊයේ දිනේ සිට බලපෑත් වෙන පරිදි ඉවත් කිරීමට පියවරගෙන ඇති බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතා පවසන්නේ. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍ර 7ක් නව ගැසට් පත්‍රයේ මගින් මෙලෙස අවලංගු වනවා. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාස 2 වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රයද අවලංගු වනවා. මේට අමතරව 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු බීලූණු සහ ටින්මාළු සඳහා පනවා තිබූ උපරිම සෙල්ලර මිලට අදාළ ගැසට් පත්‍රයේද නව ගැසට් පත්‍රයේ මගින් අවලංගු වනවා. එමෙන්ම බඩේරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු මාස 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පනවා තිබූ උපරිම සෙල්ලර මිලද ඉවත් වන අතර එදිනම කුකුල් මස් සඳහා උපරිම සෙල්ලර මිල ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍රයේද මින් අවලංගු වනවා. 2017 වසරේ දෙසැම්බර් 6 වන දින කරවල පොල් වියලි මිරිස් උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර තිබූ ගැසට් පත්‍රයේද මෙම වර්ෂයේ ජනවාරි 27 වන දින වියලි හාල්මැස්සන් මුංඇට ආනයිනික අර්ථාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රයේද ඊයේ දින නිකුත් කළ නව ගැසට් පත්‍රයෙන් අවලංගු වනවා. මේට අමතරව 2016 වර්ෂයේ ජූලි මාස 14 වන දින කඩල තිරිඟුපිටි ආනයිනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබූ ගැසට් පත්‍රයේද අවලංගුයි. එමෙන්ම සහල් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍රයද අවලංගු කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගනු ලැබුවා. ගැසට් රිවර්ස් කළාට පාලන මිල අයින් කළාට භාණ්ඩ මිල ඉහළ යාම සහ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟය තවමත් එහෙමමයි. වරායට නැව් ආවා කිව්වට අදත් ගෑස් තිබුණේ නැහැ. භූමි තෙල් වලටත් පොලිම්. සීනි දෙන්නේ කිලෝ 1 ගානේ. එක් පුද්ගලයෙකුට සහල් ලැබෙන්නේ කිලෝ 5යි. දිනපතා ඉහළ යන භාණ්ඩ මිල සහ පවතින හිඟය නිසා ජනතාව විඳින දුක අදත් අපේ කැමරාවේ සටහන් වුණා. භූමි තෙල් වලට දින කිහිපයක සිට පොලිම්. ගෑස් නැව ආව කිව්වට තාම ගෑස් නැහැ. සහල් මිල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බොහෝ විට එක පුද්ගලයෙකුට ලැබෙන්නේ සහල් කිලෝ 5යි. සීනි ඇත්තෙම නැහැ. පරිප්පු, සැමන්, අල, ලූණු මිලත් දිනපතා ඉහළ යනවා. කිරිපිටි මිල වැඩි කළත් තාම වෙළඳ පොලට කිරිපිටි ඇවිත් නැහැ. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සතු සහරහා විවිධ භාණ්ඩවල මිල ස්ථාවර කරන්න හැදුවට ප්‍රමාණවත් පාරිභෝගික ඉල්ලුම සපුරන්න සතුසට බැහැ. රුපියල් 800 අලවිකරපු මුං ඇට පසුගිය කාලේදී අපි රුපියල් 498 බැගින් සතුස වෙලන්සල් මගින් අලවි කරමු. ග්‍රෑම් 100ක කහ පැකට්ටුවක් රුපියල් 200යි. හොඳ වර්ගයේ සහතික කළ තේ
පැකට්ටුවක් වෙළඳපොලේ අලෙවිුනේ 135යි. අපි රුපියල් 95ක මිලට එමිල අඩු කරලා සාන මිල යටතේ ලබා දෙනවා. මේ වගේ භාණ්ඩ රාශියක මිල අඩු කරලා තියෙනවා. සාන ටික ලබා ගන්න ක්‍රියා කරන්න ටී කියන එක ඉල්ලා සිටින්න කැමති. අපේ වගේ රටවල භාණ්ඩ මිල පාලනය කරන්න බැරි හේතුවත් බන්දුළු ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ලංකාව ලෝක තත්ත්වයේ තුල මිල තීරණය කරන්නේ නෙමෙයි මිල ලබන්නේ. මිල තීරණය කරන රටවල් විසින් ලෝකයේ ඛනිජ තෙල් මිල ඉහළ නංවන විට, ගෑස් මිල ඉහළ නංවන විට, යකඩ වානේවල මිල ඉහළ නගින විට, අනිකුත් නිෂ්පාදන හා අතරමැදි භාණ්ඩවල මිල ඉහළ නගින විට, ඒ ඉහළ යන මිලට ලබා ගන්නවා විනා ඒ මිල කෙරෙහි කේවල් කරන්ට හෝ බලපෑම් කරන්ට ශක්තියක් අපි වගේ කුඩා රටවල් වලට නැහැ. අද දෙමිටකොඩ මහල් නිවාසවල කාන්තාවන් ගෑස් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. ඉහළයන මිල සහ බාණ්ඩ හිඟේ නිසා පීඩාවටපත් ජනතාවගේ අදහස් දැන් බාලනේ මිල අයින් කළා ඒගොල්ලන්ට ඕන විදියට බඩු මිල නගනවා ඉතින් කොහොමද මේ අයින්සක මිනිස්සු ජීවත් වෙන්නේ කියලා වැඩක් නැහැ බඩු මිල ගැන දෙදින් සල්ලි වලින් ගන්න බෑ ණය වෙලත් මේ තියෙන්නේ ආණ්ඩුව තමයි වැඩක වග කියන්න ඕන දැන් දැන් තුනකට ගියා තුනේම නෑ දෙන්නේ භූමි තෙලිප් ගත්තට භූමි තෙලුත් නෑ ඉතින් බාණ්ඩ වල එන්න එන්න මිල අයින් කරනදී වෙනදමද කියන කැටි වැඩක්ම නෑ පාලනය කරගන්න බැරි ආණ්ඩුවක්වත් තෑ භාගයක් ගියන ගෑස් ඉවරයි වග කියන්නේ අපි අපි වගේ බූරුවසමක් කියන ඡන්දෙ දුන්නට කණ්ඩන් නැති වෙන සයිස් තෑ තව ඉස්සරහට මිනිස්සුන්ට දෙන්නේ ඒ ආණ්ඩුවේ මේ ආණ්ඩුවට දුන්න මේ ආණ්ඩුවේ නැතරම නැති වුණා ඉස්සරහට අපිට හිඟා කන්න තමයි සිද්ධ වෙන්නේ ලොක්ක කනෝ සොක්කෝ නිකන් ඉන්නවා ලාම් තෙලිප් පත්තු කරගෙන කන මොනා කරන්නද ගෑස් ගන්න සල්ලි නෑනේ දැන් බඩු මිලත් ගණන් ගියා පිටිත් ගණන් ගියා ගෑස් උත් නෑ අපිට ජීවිතේ විදියක්ම නෑ බින්දුර වැටලා තියෙන්නේ ලාබල මොකුත් නෑ කොහමද ගන්නෙ කොහමද ජීවත් වෙන්නේ මාදිනට අඩුපාඩුවක් වුණොත් ඒක බලන්න රටේ රජා ෆෝල් මෙන්දලා නම්බරේ දීලා අයියා ගත්ත ටෙලිෆෝන් නම්බරේ දීලා කොම කරලා තමයි ගත්තේ ගෑස් එක දැන් මේ දවස් දෙකක් වෙනා ගෙදර කුයන් නැතුව සීනි නෑ සතසට ගියාම සීනි කිලෝ 1යි දෙන්නේ හාල් කිලෝ 3යි දෙනයි දෙන්නේ එන කතා හැරල වැඩකුත් නෑ පුතා සීන මිනිස් ගා දිනවා සාඩින් ඔක්කොම ඇති අපිට නෑ දැන් ගෑස් එකට ෆෝල්ින් ලාම් තෙල්ටත් ෆෝල්ින් ඇත්තම මේක නම් ඇත්තම පිට ජීවත් වෙන්න බෑ මහර දැන් ගෑස් එක දාන් ඔයන්ට මං යන්න ඕන බම්බලි පිටේ තියනවල එක තැනක 3800යි ලෝ ගාපු පොල් මෙන්න ඕගලන්ට පෙන්නන්නම් පුතේ පොල් ගැඩියක් ගන්න සල්ලි නෑ මේම ගාපු එව විකුණනවා එන් ටිකක් අරගෙන පොඩ්ඩක් දාලා කිට් ටිකක් දාන්න එපා තීනියම ගණන්නේ තීනියම සල්ලි කාලා තමයි මොන්නේ අපේ රටේ දේශපාලන පක්ෂ බලය ගන්නකල් සාමාන්‍ය ජනතාවගේ පැත්තේ බලය ගත්තට පස්සේ හිතමිතුරු ධනපතීන්ගේ පැත්තේ 1948 නිදහසින් පසු අපේ රටේ සාමාන්‍ය ජනතාවට අත්විඳින්න සිදු වුණේම මේ සත්‍ය තමයි. අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉහළ යන බාණ්ඩ මිල සහ රජයේ අදූරදර්ශී පාලනයට එරෙහිව පාරට ඇවිල්ලා ලංකාව වෙන්දේසී ලාන්තයක් බවට පත් කර ඇතැයි ඔහු රජයට චෝදනා කරනවා. මේ රජය පළවා හැරීමට තමන් සමග එක්වන ලෙසටද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියා. ඒ කොළොන්නාව නගර මැදේ පැවති උද්ඝෝෂණයකට එක් වෙමින් දිනෙන් දින ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන ලෙස රජයට බල කරමින් අද කොළොන්නාව නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ආණ්ඩුව ඇවිල්ලා කෝට්ටුවට අවුරුදු 5යි කියලා කිව්වා ජනතාවට දීපු එක කෙංගෙඩියක්වත් නැහැ නඩු නිදහස් කරගත්තා ඒ වගේම තමන්ට ඕන කරන විදියට තමන්ට ඩීල් ටික දාගත්ත ඇරෙන්න කිසිම දෙයක් ජනතාවට සහන සැලසුවේ නැහැ අද කොළොන්නාවෙන් පදංගත්තු සදන දාස්‍ය මෙලිටට කොළඹට ඇවිල්ලා එතන ඉඳලා මුළු රටේ හැම තැනකම ගමක් ගමක් ගානේ ගිහිල්ලා ආයි තවම කවදාවත් මේ රාජපක්ෂ පාලනය මේ රටෙන් අතු කරලා දාන්න එකතු වෙලා වැඩ කරන්න කියන අද හල් පොලින් ක්‍රිමිනල් පොලින් ගෑස් පොලින් හැම එකටම පොලින් යුගයක් කරලා අර සිරිමාවෝ සී දේවි සී නැතුව තේ දේවි වගේ තමයි බෝඩ අපි අද මේ රටපත් කරලා තියන්නේ මේ ශ්‍රී ලංකාව පොලින් ලන්දේ කරපු මේ රාජපක්ෂ හත්මුතු પરම්පරාව එළවලා අපි සජි ප්‍රේමදාස මහත්මයා විනාගත ලබන අවුරුද්දේ ඊයේ පෙරේද භූමි තෙල් පොලිම තීරණය වෙලා මේ රටේ මේක නෙවෙයි රටේ ජනතාවගේ බලාපොරොත්තුව අද දසදහස් ගණනින් ලක්ෂ ගණනින් තරුණ පරපුර රට අතහරිනවා යනවා අද රටේම තරුණ තරුණියෝ කියනවා එක පාරකම රටත් එක්කම ජනතාවත් විකුණන දන්නේ කිය ජාතික දේපල තුප්පු දෙකද විකුණනවා ජාතික සම්පත තුප්පු දෙකද වෙන්දේසි කරනවා
අද අපේ රට කනගාටුවෙන් හෝ කියන්නට ඕන රජයේ ප්‍රතිපත්තිය තුල නින්දේ සිලන්තය බවට පත් වෙනවා මේ නින්දිත මේ ආණ්ඩුව පළවා හරිමුයි කියලා යෝජනා කරමින් අද පෙරවරුවේ වැලිසර ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් සිව්දෙනකු තුවාල ලබා තිබෙනවා මෙම අනතුරින් වාහන හතරකටද දැඩි අලාභ හානි සිදු වේ ඇතැයි පොලිසිය ප්‍රකාශ කරනවා අනතුර සිදු කළ මෝටර රථය පදව ඇත්තේ වයස වෘතු 16 කයකු බවට අනාවරණය වී ඇති අතර පොලිසිය ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා මීගමු කොළඹ ප්‍රධාන මාර්ගයේ මහභාගයේ ප්‍රදේශයේදී වයස වෘතු 16ක බාලවයස්කරුවෙකු අපරීක්ෂාකාරීව දහවණය කළ මොන්ටේරෝ ස්පෝර්ට් වර්ගයේ ජීප් රථයක් පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ මන්තීරුවට පැන අනතුරක් සිදු වුණා. එෙහිදී ජීප් රථය මෝටර රථයක සහ ත්‍රිරෝද රථයක මෙන්ම යතුරු පැදි දෙකක ගැටි අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. අනතුරින් එක් යතුරු පෙදිකරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිසර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි දෙදරුපියෙක්. ඔහු වඩු කාර්මිකයෙකු ලෙස සේවයේ නිරත වී තිබෙනවා. මහභාගයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මේවන විට මිය ගොස් තිබෙනවා. ඒ වගේම තවත් එක් පුද්ගලයෙකු අසත්තත්තේ පසුවන බවට වාර්තා වෙනවා. අනිත් දෙදෙනා මේවන විට රාගම රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලැබෙමින් පසුවනවා. මෙම ජීප් රථය පැදවූ රියදුරුගේ වයස අවුරුදු 16ක් බවයි. මෙම ළමයාට ජීප් රථය පැදවීමට අවස්ථාව ලබා දුන් ජීප් රථයේ හිමිකරු වන ඔහුගේ පියාත් මේවන විට අත්අඩංගුවට ගනු ලැබුවා. වැලිගම කප්පරතොට ඇවරියවත්ත ප්‍රදේශයේ හෝටලයක් තුල අදාළියම විශාල පිපිරීමක් සිදු වුණා. පිපිරීමෙන් තිදෙනකු තුවාල ලැබුවා. මෙම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව හඳුනාගත නොහැකි බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අංශ ගණනාවක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසන්නේ. බාතර වැලිගම කප්පරතොට ඇවරියවත්ත ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ පිපිරීම පිළිබඳව මෙවන විට අංශ රැසක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අද අලුයම 3:45ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා. ඇවරියවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන කුඩා හෝටලයක මෙම පිපිරීම සිදු ඇති බවටයි නිරීක්ෂණය වී තිබෙන්නේ. ප්‍රදේශවාසීන් පවසන්නේ අලුයම් කාලයේදී විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු බවයි. එය කිලෝමීටර් 1මාරක් පමණ දුරකට ඇසී ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කළා. පිපිරීමෙන් මෙම හෝටලේ පවත්වාගෙන ගිය වයස අවුරුදු 35ක එහි හිමිකරු සහ වයස අවුරුදු 14ක් පමණ වන ඔහුගේ පුත්‍රයාද අසල්වැසි කාන්තාවක්ද තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා. පිපිරීමෙන් හෝටලයට සහ ආසන්නයේ පිහිටි නිවාස පහකට පමණ දැඩි අලබහානි සිදු වී ඇති අයුරු දක්නට ලැබෙනවා. පිපිරීම සිදු වූ ස්ථානයේ ආරක්ෂකංශ විසින් නිරීක්ෂණය කර ඇති අතර එම ස්ථානයේ නිරීක්ෂණය කිරීම සඳහා අද දින රජයේ රස පරීක්ෂකවරයාද පැමිණ තිබෙනවා. මෙහිදී එම හෝටලයේ මුළුතැන් ගෙහි තිබූ එක් ගෑස් සිලින්ඩරයක ගෑස් අසාමාන්‍ය ලෙස පිට වී ඇති ආකාරයක් රස පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී තිබෙනවා. කෙසේ වෙතත් පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති අතර මෙවන විට ලැබී ඇති නිරීක්ෂණයන් සහ අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව පිපිරීමට නිශ්චිත හේතුව ප්‍රකාශයට පත් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ.
මෙම් පිපිරීම එම ගොඩනැගිල්ලේ මුළුතැන්ගේ ප්‍රදේශයේ සිදුවී ඇති බවට නිරීක්ෂණය වෙනවා. එයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මාතර කොට්ටාෂ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මෙම ස්ථානයේ මේ අවස්ථාවේ පරීක්ෂා කරමින් සිටිනවා. වෙලිගම් පොලිස් ස්ථානය මගින් තවදුරටත් මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. සපුගස්කන්ධ ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයකදී කාන්තා මලසිරුරක් සොයාගෙන තිබෙනවා. මලසිරුර ගමන් බෑගයක බහා තිබීදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. සපුගස්කන්ධ තෙල්පිරි පහදු අසල කසල බැහැර කර ඇති ස්ථානයක තිබේ කාන්තා මලසිරුරක් සොයාගෙන තිබෙනවා. මෙම මලසිරුර ගමන් මල්ලක බහා තිබියදී පොලිසිය සොයාගෙන ඇත්තේ. කාන්තාවගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ කැලණිය කොට්ටාස අපරාධ ස්ථාන නිලධාරීන් මෙම සිද්ධිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. මින්පෙරද පසුගිය මාර්තු පළවෙනිදා කොළඹ වේල්ල වීදියේදී ගමන් මල්ලක බහා තිබූ හිසසුන් කාන්තා මලසිරුරක් සොයාගනු ලැබුවා. මෙම සිදුවීමට අදාළ සැකකරු සියදි විනාසාගත් අතර මියගිය කාන්තාවගේ හිස තවමත් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. කෙසේ වෙතත් සපුගස්කන්ධ ප්‍රදේශයෙන් අද සොයාගත් කාන්තා මලසිරුර හිස සහිත මලසිරුරක් බවයි වාර්තා වන්නේ. ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර දෙවන තොගය රැගත් ඉන්දියා ගුවන් හමුදාවට අයත් යානා දෙකක් අදාළුවෙම දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාම් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ඉල්ලීමකට අනුවයි. ඉන්දියා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත මෙම පොහොර තොගය නොමිලේ ප්‍රවාහනය කර දුන් බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ. ශ්‍රී ලංකාව මිලදීගත් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර දෙවන තොගය රැගත් ඉන්දියා ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද අලුයම දිවයිනට ළඟා වුණා. හදිසි අවශ්‍යතාවයක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි මෙම පොහොර තොගය ගෙන්වීමට පියවරගෙන ඇත්තේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දියා ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් විවේක් රාම් චෞධාරි මහතා මෙම පොහොර ශ්‍රී ලංකාවට නොමිලේ ප්‍රවාහනය කිරීමට පියවර ගත්තා. මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවිජනතාවට බෙදා දීමට නියමිතයි. මීට පෙර පළමු තොගය ලෙස ආනයනය කළ නැනෝ දියර පොහොර ගොවිජනතාව අතර බෙදා දීමට සැලසුම් කර තිබුණද මෙතෙක් ගොවීන්ට පොහොර ලැබී නොමැති බවටයි ගොවිජනතාව චෝදනා කරන්නේ. දැන් පොහොර ඇතත් නැතත් ගොවිජනතාව වගා බිම් සකස් කර සිය වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. දිනෙන් දින පොහොර ඉල්ලලා තෙහෙට්ටුවට පත්ව සිටින ගොවීන් දැන් උලත් එකයි පිලත් එකයි කියලා පස මඩකර බීජ ඉසින්න පටන් අරන්. 2022 මහකන්නයට අවශ්‍ය ජලය කුඹුරුවලට මුදා හැරීමේ කටයුතු මේ දිනවල සිදු කරනවා. මේ මින්නේරිය ජලාශයේ ජලය කුඹුරුවලට මුදා හරිනු ලැබූ අවස්ථාවයි. මෙතර ගිරිතලේ හේන්කොළ වැව සහ හතමුණ ගොවීන් සිය ඇලවේලි සහ ලියදී පිරිසිදු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරනවා. ඒ සිය කුඹුරුවලට අවශ්‍ය ජලය මුදා හරින බවට දැනුම් දීමත් සමගයි. නමුත් ප්‍රදේශයේ තවත් ගොවීන් පිරිසක් ඊට අද සිය විරෝධය පළ කළා. නමුත් අපේ අවසාන ඉල්ලීම තමයි අපේ කාබනික තාම දිරලා නැහැ. අනිත් එක තමයි මේ මහා වර්ෂාවේ ඒ කාබනික බෝර අපේ කුඹුරට ගිහින් දැම්මොත් ඒ කාබනික බෝර ටික අපි තාම හොයා ගන්න නම් කුණු කපා අරෝ දිහාට තමයි. ඒ නිසා මේ හැමෝගේම මම කියන්නේ බහුතරයේ කැමැත්ත ඉල්ලීම වුණේ දෙසැම්බර් මාසේ 25 වතුර දෙන්න කුඹුරු වැඩ කරනවා. ධර්මයේ අසාර්ථක වෙන ඕගොල්ලෝ මේ දෙසැම්බර් 25 වතුර ගන්න කිව්වොත් එහෙම අසාර්ථක නෑ. නමුත් මේ වෙලාවේ දුන්නත් අසාර්ථක නෑ කියලා අපි දන්නවා. ඒක පස්සට ගන්නම ඕනේ කොහොමද කරන්නේ දෙකේ. එක කොටසකට ජලය ඉල්ලනවා එක කොටසකට එපා කියලා. ඉතින් මේක අපිට ජලය නිකුත් කරන්න පුළුවන් නතර කරන්නත් පුළුවන්. නමුත් කන්නේ එකට පටන් ගන්න ඕනේ. නැත්නම් කට්ටියක් ගොයන් කපනකොට මේ කඩේට වතුර දෙන්න ගියාම ඒ කඩේට අසාධාරණයක්. ඉතින් මේක මම දැන් දිසාපතිතුමත් එක්ක කතා කරලා මෙතුමලට අවස්ථාවක් දෙන්නම් සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න. දැන් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට මේ මාසේ 15 වෙනකොට සම්පූර්ණයෙන් පොහොර ටික ලැබිලා අවසන් වෙනවා. දැන් එගොඩපත්ුවේ මේ වෙනකොට කුඹුරු ආරම්භ කරලා තියෙනවා. දැන් ඔය කරන්නේ නැහැ කියපු කුඹුරු 75%ක් විතර පොළොන්නරුව දිස්ත්‍රික්කේ දැන් ආරම්භ කරමින් පවතී. මෙතර ඉකුත් රජයේ සමයේ පොහොර ආනයනය කිරීමේදී පොහොර ලේකම් කාර්යාලයේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි 100කට අධික අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
පසුගිය මාස 4 තුල පමණක් ශ්‍රී ලංකාවට කාබනික පොහොර ආනයනයට පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් 41ක් කිල්ලුම් කර ඇතැයි ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පවසනවා. ලෝකේ ඕනෑම රටකට ශාක සත්ව සහ ජීවි කොටස් નિયમિત ක්‍රියාපටිපාටියෙන් තොරව ගෙන්වන්න බෑ. අඩුම ගානේ බෑග් එකක ඇපල් ගෙඩියක් දාගෙන ගුවන් තොටුපළින් රටක් ඇතුළට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ විවිධ අහිතකර ශුද්‍ර ජීවීන් වර්ග පැමිණිය හැකි නිසායි. ඒ අනුව ඕනෑම කාබනික පොහොරක් ආනයනයට පෙර අදාළ රටේ ශාක නිරෝධායන අංශය ශාක ස්වස්ථතා සහතිකයක් නිකුත් කළ යුතුයි. එය අනිවාර්ය සාධකයක් බව ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා අපකල විමසුමකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. මෙහිදී මෙම අදාළ සාම්පල සමග හෝ තොග සමග ශාක ස්වස්ථතා සහතිකයක් දෙන්න ඕනේ. ඒ අදාළ ශාක නිරෝධායන සේවයේ විසින් නිකුත් කරන ලද ඒක ඒ බලයේ තියෙන්නේ අන්තර්ජාතික ශාක ආරක්ෂණ සම්මුතිය අනුව ඒ බලයේ තියෙන්නේ අදාළ රටේ ජාතික ශාක නිරෝධායන සේවයට පමණයි. එතනදී අපි බලනවා මේ සඳහා ආනයන බලපත්‍රයක් ලබාගෙන තියෙනවද සහ මේක ඒ රටින් එනකොට ශාක ස්වස්ථතා සහතිකයක් එක්ක දැවිත් තියෙන කියලා මේ කියන ලිපි ලේඛන පරීක්ෂාවට භාජනය කිරීම තමයි අපේ පළමු වගකීම වෙන්නේ. දැනට පෞගේ මාස 3 අතර කාලය තුළ ලංකාවේ පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් 41ක සිදු කරන ලද ඉල්ලීම් මත අපි මේ තීරසා ඝන පොහොර වර්ග 225කට වැඩියෙන් වාගේ රටට ගේන්න නිකුත් කරලා තියෙනවා ආනයන බලපත්‍ර 145ක් පමණ. නමුත් ගොඩක් අය මේ ආනයන බලපත්‍ර තාමත් ළඟ තියාගෙන මං හිතන්නේ බලාගෙන ඉන්නවා. ගොඩක් අය තාම ගෙන්නලා නැහැ. දැනට සාම්පල 19ක් අපේ ජාතික ශාක නිරෝධායන සේවයට ලැබිලා තියෙනවා ජාතික පොහොර ලේකම් කාර්යාලය හරහා රසායනාගාර පරීක්ෂණ සඳහා. මේ වගේන් අපි දැනට කීපයක් අපිට අත්දැක්කා. සමහර ඒවා මේවා මේ සුත්‍ර ජීවීන් ඉන්නවා කියලා අපි ඒ බව සුත්‍ර ජීවීන් නැති සාම්පල සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. රටට අහිතකර දෙයක් එන්න හැකියාවක් නැහැ අපේ මේ අදාළ සියලු ක්‍රමවේද හරහා මේ අදාළ සිද්ධ වෙන නිසා. සියලු වෘත්තීය සමිතිය එක මිටක තනි සටනක යෙදෙන දිනය වැඩියාතක නොවන බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. නමවනදා ලිප්ටන් වටරවුමට සියලු වෘත්තීය සමිති නායකින් එක්වන බවයි ඔහු අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. අපි බලාපොරොත්තු වෙනවා 9 වෙනිදා අස්වරු 2ට ලිප්ටන් වටරවුමට සියලු වෘත්තීය සමිති නායකයෝ කැඳවන්න. අරගල සියල්ල ඒකාබද්ධ වෙන දිලය වැඩි ඈතක නෙවෙයි කියන එක ආණ්ඩුව දැනගත යුතුයි. ඒට 12ට මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සමග ඒකාබද්ධව විවෘත විශ්වවිද්‍යාලය අසලින් අපි දවන්ත ක්‍රියාමාර්ගයක් අපි කරනවා. වැඩ කරන ජනතාවට ජීවත් විය හැකි වැටුපක් ලබා දෙන්නට මේ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ යුතුයි කියන එක බලපෑමක් කරන තමයි 9 වෙනිදා අපි මේ දීප ව්‍යාප්ත විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කළා. ඊයේ දවසේ ඉතාමත් සාර්ථක උද්ඝෝෂණ මාලාවක් පැවැත්තුවා. හැබැයි අපි දැක්කා ඒ උද්ඝෝෂණ පවත්වන්න සූදානම් වෙලා හිටපු ඒ පාසල් වලට අර කුලප්පු වෙච්ච මීහරක් ටිකක් කඩම් පයින්නවා. ඔය සෙල්ලම් වලට නම් මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු යටත් වෙන්න සූදානම් නැහැ. පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. වහාම මේට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්න ඉදිරි දවසක් දෙකක් ඇතුළත නීතිය ක්‍රියාත්මක නොවනවා නම් අපි සූදානම් මහත්තුරුන් අභියෝගේ බාර ගන්න අපි මේ අරගලය අවසන් කරන්නේ ජයග්‍රහණයෙන් කරුණා කරලා ඡන්ද කාලෙට කඩේ යවා ගන්න අයට තමන්ගේ ගෙදර තියෙන මොනවා හරි හට්ටි වලන් හොදන වැඩපිළිවෙලක් දෙන්න ඒ අයට මේ රටේ වැටුප් ප්‍රතිපත්ති හදන එකයි විශ්වවිද්‍යාලවල ප්‍රතිපත්ති හදන එකයි බාර දෙන්න එපා වෘත්තීය සමිති විදියට අපි පාරට බහිනකන් ඉන්නේ නැතුව රටේ ජනාධිපතිවරයාට අපි කියනවා කරුණා කරලා මේකට පිළියමක් යොදන්න මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය ඉල්ලා ගුරු වෘත්තීය සමිති සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතින් සමග සාකච්ඡාවක් ඊයේ පසරුවේ පැවැත්ුණා. මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් රාජාමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතින් සහ ගුරු සංගම් නියෝජිතින්ද එක්ව සිටියා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කරන බවයි මෙහිදී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් රාජාමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කර ඇත්තේ. රටපුරා පැවැත්වෙන උද්ඝෝෂණ විරෝධතා මෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන් ඇගපුරා මුලේ තිබ්බත් වැඩක් නැහැ මේ ප්‍රශ්න එකක්වත් විසඳන්න බැරි. අද මේගොල්ලොන්ට ගොවි නැහැ ගොවි වෙන්න පාරවල්. ගුරු නැහැ ගුරු වෙන්න පාරවල්. සංඝයා වහන්සේවත් ඉන්නේ මේ ආණ්ඩුව සම්බන්ධයෙන් අනේ අපොයි කිය.
කම්කරු අද ක්‍රමානුකූලව පළගැහිමින් ඉන්න ආණ්ඩු විරුද්ධව ඒ නිසා මේ පංචමහා බලවේගවලින් දැන් බලවේග හතරක් මහා ආණ්ඩු විරුද්ධව පළගැහිමින් තියෙනවා දේශපාලන වාසිතක එක් එක් කණ්ඩායම් එක් එක් විපක්ෂයේ ඉන්න කණ්ඩායම් සංවිධානය කරපේක නම් සාර්ථකුනේ නැහැ මේ දරුවෝ ගෙදර හිටියේ අන්තිමට ඔන්ලයින් ටිකක් ඉගෙන ගන්න බැරි වුණා මේ උද්ඝෝෂණ නිසා දැන් අවස්ථාව එළඹිලා තියෙන්නේ අපේ දරුවන්ට උගන්වන්න ආණ්ඩුව පාවිච්චි කරන්න තියෙන සියලු උපාය මාර්ග උපක්‍රම පාවිච්චි කරලා මේ සටන් මොට කරන්න අත්අඩංගුවට ගැනීම ආහාර දීම රියවැද්දීම් සියල්ල කරලා දැන් තියෙන්නේ आर्थिक वर्धन वेगुडाला प्रजातंत्रवादी तमाइ अभी मे दखी गोवियाल ගැසටන් ගැහුවා රිවර්සින් කරා මිල පාලනේ කළා හාල් සීනි මුදලාලිලා වැටලීමත් කළා සීනි හාල් පරිප්පු මිල පාලනයත් නැති කළා පාලනෙන් ආණ්ඩුවත් අනේ ඉවත් වෙලා වර්ෂා තත්ත්වය දිගටම පැවතුන හොත් ගංවතුර තර්ජනයක් ඇතිවිය හැකි බව ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වර්ෂාවත් සමග අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙසයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ වන විට දිවයිනේ පවතින කාලුගුණ තත්ත්වය දිස්ත්‍රික්ක 12කට බලපා තිබෙනවා. මේ හේතුවෙන් 4 දිනකු මිය ගිය බවයි වාර්තා වන්නේ. එසේම තුවාල ලැබුවන් 2 දෙනෙක් සහ එක් පුද්ගලයෙකුගේ අතුරුදන් වීමක්ද වාර්තා වනවා. බලපෑමට ලක්ව සිටින මුළු පුද්ගල සංඛ්‍යාව 6034ක් බවයි වාර්තා වන්නේ. ඇදහැලෙන අධික වර්ෂාව සම්බන්ධයෙන් දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව ජල විද්‍යා හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාරි මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු SPC සුගීෂ්වර මහතාගෙන් අප විමසීමක් කළා. පවතින වැසි තත්ත්වය යටතේ මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ වලින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරෝය ජලාශයත් ගේට්ටු 4ක් විවෘත කර තත්පරයට ඝන අඩි 5500ක ධාරිතාවයකින් දැදුරෝයට ජලය මුදාහරනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනේ ජලාශය ගේට්ටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 5500ක ධාරිතාවයකින් පහළට ජලය මුදාහරනවා කලාඔය මොනරාගල දිස්ත්‍රික්කයේ වෙහෙරගල ජලාශයේ ගේට්ටු 6ක් අඩි 1000 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 4500ක ධාරිතාවයකින් ජලය පහළට මුදාහරනවා ඊට අමතරව උඩවලවේ ජලාශයේ එක ගේට්ටුවක් විවෘත කරලා තියෙනවා තත්පරයට ඝන අඩි 2500කට ආසන්න ධාරිතාවයකින් ජලය පහළට මුදාහරිනවා මේ ප්‍රධාන ජලාශවල පිටවන්දරට විවෘත කර ජලය මුදාහැරීම නිසා පහළ ප්‍රදේශවලට ගංවතුර ඇතිවීමේ තර්ජනයක් මේ දක්වා නැහැ කෙසේ වෙතත් මේ ගංගාවල ජල මට්ටම ඉහළ යාම නිසා ගංගා පරිහරණය කිරීම ඉතා සැලකිල්ලෙන් සිදු කළ යුතුයි ඉදිරියේදී ඇතිවන වර්ෂාවකදී මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් මම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශය නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් සහ ආපදා කළමනාකරණ අංශ විසින් දිස්ත්‍රික් පරිපාලන අංශ විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටින කැමැතියි. කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙන්නේ. දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව අදහස් දක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මිය දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන තැන් තැන් වල සබරගම වූව මධ්‍යම සහ නැගිනිද පළාත්වල තැන් ස්ථානවල මිනිමිට 75ක බම්න තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉදින් මේ ගිගුරුම් සහිත වැසිත් එක් ඇතිවන ප්‍රබල අකුණු මගින් නැතිගේ හැකි හානිය අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස අපි ජනතාවගේ ඉල්ලා සිටිනවා. මේ අතර පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තිබෙනවා.
කලාවැවේ හදිසි මාන්දරට දෙකක් විවෘත කිරීමත් සමග කලාවැව අවකන මාර්ගය යලි ජලයෙන් යට වී ගමනාගමනයට බාධා ඇති වී තිබෙනවා. ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර කටුගස්තොට මැණික් කුඹුර ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් ඊට පහළින් නැති තවත් නිවසක් මතට කඩා වැටී තිබෙනවා. නිවාස දෙකම විනාශ වී ඇති අතර කිසිවෙකුටත් හානියක් නොමැති බවයි කටුගස්තොට පොලිසිය පවසන්නේ. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.